පින්නතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ සහ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ රහත් බව අරමුණු කරගෙන කුමාර කාශ්‍යපයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා बागित नुहांसेगें कमटहं इल्लगन अंद वनेट निक्मिला गिया उन्नुहांसेगें पेविद जीविते अर्थे संपूर्ण करगांट सहन काल्या अंद वनेदी विहसेनवा रहत्तेंट नमु ताम बलापुरुत्तु मुदुं पत्तु नीने एक दवसा उन्नुहांसेगें कल्यान मित्रेक देक्का तमंगे कल्याण मित्र अंद वनेला धरण वीर मगे मित्र मे मुहते मगे पिहिटक नवद पिहिट वेतना मगे मित्र कल्पना करे कल्याण मित्र कौर वे मे वे कौर अत्ने कुमार काश्यप वहांस्यू तव हय दिने काश्यप बुद्धरजानन वहांसे की सासने पैविधि वेला हिची एहम पैविधि वेला इंदला एक सासने अतुरुधान वेमी यन काले एक दवसाक देखा में सामनेर हामदुरुरु अवेला वे कहम कनो एहाट मेहाट दुवनो महानकमट एतरान नोगलपेन वेड़ කර කර ඉන්නවා මේයි කල්පනා කළා අහු මේක ශාසනයාගේ අන්තර්දානේ නේද කියලා සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්න කලින් අපි මොකක් හරි ඵලයක් හොයාගන්න ඕනේ කියලා කල්පනා කළා එහෙම හිතලා මේ පිරිස වනාන්තරගත වුණා වනාන්තරගත වෙලා කැලෑ විදිවිච්ච මහ විශාල පර්වතයක් දැකලා තීරණය කළා මේ කන්දට නගිමු එහෙම නැත්තම් අපි හොයාගෙන එක එක කෙනා එනවා. ඇවිල්ලා අපි මේ ශාසනික කටයුතු මුදුන්පත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ. එන්න කන්දට නගිමු කියලා කන්දට නැංගා. ඉනිමගක් බැඳගෙන. ඒකට නැග්ගහම ආයේ බහින්න බෑ බහින්න නම් ආයේ ඉනිමගක් ඕනේ. නමුත් උඩට නැගලා ඇහුවා බහින්න ඕනේද කාටවත්? ඕනේ කෙනෙක් ඉන්නවනම් බහින්න. බඩිගින්නේ වේලිලා මැරුණත් පැවිදි ජීවිතයේ මුදුන්පත් නොකරගෙන ආයේ බහින්නේ නැහැ කියලා තීරණය කළා. ඊට පස්සේ ඉල්මග වැටුණා. සියලු දෙනාම තැන් තැන් වල විවේකීව වාඩි වුණා. උන්වහන්සේලා කර්මස්ථාන දිනු කරන්න පටන් ගත්තා. පළවෙනි රාත්‍රියේ ඉක්ම යනකොට එක භික්ෂුන් වහන්සේ නමක් රහත් වුණා. ඊළඟ රාත්‍රියේ ඉක්ම යනකොට තවත් කෙනෙක් අනාගාමී වුණා. රහතන් වහන්සේ පහවදා උතුරු කුරු දිවයිනට පිණ්ඩපාති වැඩලා දානි අරගෙන ඇවිල්ලා ඉතුරු සියලු දෙනාටම දන් වළඳන්න කිව්වා. නමුත් කතා කරලා ඇහුවා ස්වාමීනි අපි මේ කන්ද උඩට නැංගේ ඔය වාගේ පොරොන්දුවක් හිතුව නෙමෙයි. යම් කෙනෙක් ඉස්සරලා විශේෂ ඵලයක් ලැබුවොත් එයා අනික් අය රහත් වෙනකන් එයාට සලකනවා කියලා පොරොන්දුවක් අපි හිතිබ්බේ නැහැ. බඩිගින්නේ වේලිලා මැරුණත් රහත් නොවි මේ කන්දෙන් බහින්නේ කියන පොරොන්දුවකුයි තිබ්බේ. ඔබ වහන්සේගේ කාර්ය සම්පූර්ණ නම් ඔබ වහන්සේ පහසුවෙන් වැඩෙන්න. අපේ කතිකාවත එහෙමමයි. රහතන් වහන්සේ කල්පනා කළා තව මොනව කරන්නද උන්වහන්සේ පිරිනවම් පෑවා. උන්වහන්සේ පිරිනවම් පෑවා. පහවදා එක්කෙනෙක් අනාගාමී වුණා. उन्वहांसे दाने के नल्ला पिलिगेन्नुआ एवत प्रतिक्षेप कला उन्वहांसे अपवत्तुना ब्रह्मलोके पदुना इतरु पस देनाट मार्गयक फलयक लबुने ने आंग एय नमुत शासनें फलयक होयंडे पिरिसिदु सिल सहितव कटियतु करला सुगतिगामी जीवित लबला अपे बुदुरजानन वहांसे के खाली आय सरयक मनुष्य लोके पदुना
එයින් එක්කෙනෙක් තමයි මේ කුමාරකාශ්‍යපයන් වහන්සේ. එතකොට කල්යාණ මිත්‍රය තමයි බඹලෝ ඉන්නේ. පෙර ඒකට ගුණ පුරුප්පයි. අන්ධ වනයේදී රහත් වෙන්න දරණ වීරය දැකලා කල්පනා කළා මගේ මිත්‍රයාට පිහිට වෙන්න ඕනේ. ඒ නිසා අන්ධ වනයේ ඒකාලෝක කරගෙන මහරෑ ඇවිල්ලා කතා කළා. කතා කරලා කිව්වා ඔබ වහන්සේට මම ප්‍රශ්න 15ක් ඉදිරිපත් කරනවා. මේක විසඳන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරයි. මේක භාග්‍යතුන් වහන්සේගෙන් විසඳගන්න. ප්‍රශ්න 15 ඉදිරිපත් කළා. උන්වහන්සේ එක මතක තියාගත්තා. පහවදා උදේම බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේට කාරණාව සඳහන් කරලා ප්‍රශ්න 15 ඉදිරිපත් කළා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රශ්න 15ම විසඳුවා. ඒ ප්‍රශ්න 15 විසඳලා අවසානයේ කුමාරකාශ්‍යපයන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අන්න ඒ ප්‍රශ්න 15 අන්තර්ගත සූත්‍රයක් තියෙනවා අපේ පිටකේ. ඒ සූත්‍රයට කියන්නේ වම්මික සූත්‍රය කියලා. අපි අහලා ඇති දවල්ට දුන් දාන රැයට ගිනි ගන්න හුඹහක් කියන්නේ. මේ හුඹහේ උපමාවෙන් තමයි වම්මික සූත්‍රය තියෙන්නේ. එන වම්මික සූත්‍ර දේශනාවෙන් තමයි කුමාරකාශ්‍යපයන් වහන්සේ රහත් වෙන්නේ. කුමාරකාශ්‍යපයන් වහන්සේ කියන්නේ අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මහරහතන් වහන්සේ නමක්. දැන් පුතණුවනුත් රහත් වෙලා අම්මත් රහත් වෙලා භික්ෂූන් වහන්සේලා ධර්ම සභාවට රැස් වෙලා මේ ගැන සාකච්ඡා කළා. මේ ජීවිතෙන් සංසාරයෙන් සමුගන්න මහ පිංතිය නයි. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝක සත්වයාට එදත් අනුකම්පා කළා, ලෝක සත්වයාට අදත් අනුකම්පා කරනවා, ලෝක සත්වයාට හෙටත් අනුකම්පා කරනවා. අනේ මේ මහ කරුණාව කෙසේදැයි අපිට වැටහෙන්නේ. එහෙම කී කියා උන්වහන්සේලා මේ කරුණු සාකච්ඡා කර කර හිටියා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම සභාවට වැඩි. මහණෙනි මම එන්න කලින් කුමක් සාකච්ඡා කළාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කුමාරකාශ්‍යපයන් වහන්සේටත් මව් මෙහෙණියටත් සැලසුන යහපත භාග්‍යතුන් වහන්සේ නිසාම නේද? අපි ඒ කාරණාවයි ස්වාමීනි සාකච්ඡා කරපේ හිටි. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි ඔය දෙන්නට මං හින්දා යහපතක් සැලසුනේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. පෙරත් ඔය ජීවිත දෙකට මම සාධාරණේ ඉෂ්ට කරලා තියෙනවා. ආන් ඒ කාරණාව දක්වලා නිග්‍රෝධ මිග කියන ජාතක කතාව දේශනා කොට වදාළා. එදත් දේවදත්තයන්ගෙන් මේ දෙපළ මම බේරගත්තා, මෙදත් දේවදත්තයන්ගෙන් මේ දෙපළ මම බේරගත්තා. අත්තාහි අත්තනෝ නාතු කෝහි නාතු පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුල්ලබ. අත්තාහි අත්තනෝ නාතු තමන්ගේ හිසට තමන්ගේ අතමයි හෙවනැද්ද. තමන්ට ඉන්න පිහිට තමන්මයි. තමන්ගේ රැකවරණේ තියෙන්නේ තමන් අතේමයි. ඒකයි අත්තාහි අත්තනෝ නාතු. මෙන්න මේ කාරණාවෙන් මිනිසුන් දෙවියන් බඹුන් යකුන් රකුසන් මරුන් මොවුන්ගෙන් යම් කෙනෙක් ප්‍රාර්ථනා කිරීමක් යදීමක් කිසි ලෙසකින් කිසි කලෙකත් සිදු නොවෙන බව සඳහන් කරනවා. අපි මේ නොයෙක් තැන්වල කරන ප්‍රාර්ථනා යාඥා ඒකක්වත් නිසි ලෙස සමෘද්ධමත් වෙන්නේ නැහැ. ලෞකික ජීවිතයේ හැඩගැසීමෙහි මද
වහලය දෙවියන්ගෙන් ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ලෞකික ජීවිතය පෝෂණය කරගන්න කිසි පිහිටක් දෙවියන්ගෙන් ලැබෙන්නේ නැහැ. වෙන කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. අපි දුක් විඳලා ඉගෙන ගත්තොත්, අපි දුක් විඳලා විභාග පාස් කරගත්තොත්, අපි මහන්සි වෙලා පාඩම් කරලා උපාධියක් කරගත්තොත්, වෙහෙස මහන්සි වෙලා වෙන වෙන පාඨමාලාවක් කරගත්තොත්, ඒ වගේ ප්‍රතිඵලයක් හැටියට අපිට රැකියාවක් හම්බ වෙනවා. ඒ රැකියාව කවුරුවත් නිකන් ගෙනල්ලා දුන්නා නෙමෙයි, ඒක ලබන්න ඒ තරම්ම වෙහෙසුණා, ඒ තරම්ම මහන්සි වුණා. එහෙමයි අපි ඒ රැකියාව ලබාගත්තේ. කුඹුරක් කපන කාලෙට වීබුසල් 100ක් 150ක් අරගන්න වෙන කවුරුවත් උදව් කළේ නැහැ. අපිම තමයි අප්‍රමාණව දුක් විඳලා දුක් විඳලා ඒ මහන්සියේ ප්‍රතිඵලය තමයි ඒ තියෙන්නේ. වෙන පිහිට වෙච්ච කෙනෙක් නැහැ. ඒ නිසයි මේ සඳහන් කරන්නේ ලෞකික ජීවිතයක් නමුත් පෝෂණය කරගන්න වෙන කෙනෙකුගෙන් ඉසට වහලට වහලක්වත් හිසට හේවණක්වත් ලැබුණේ නැහැ. ඒ සියල්ලම අපේ දුක්වලින්, අපේ මහන්සියෙන්, අපේ කැපවීමෙන් අපි හරි හම්බ කරගත්ත දේවල්. එහෙනම් කාගෙන්වත් එහෙම සරණක් නැහැ කියලා සඳහන් කරාම අපි සමහර වෙලාවට ජීවිතයේ සමහර වැඩ කටයුතු වෙනුවෙන් ඔය නොයේ පුද පූජාවන් පවත්වනවා. නමුත් ඒ දේවල් වලින් අපිට ලැබෙන අමුතු ලොකු සරණක් පිටක් නැහැ. අපේ හිතේ විශ්වාසයක් විතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරලා අහවල් දවසේ විභාගය තියෙනවා කියලා කීවට බුදුරජාණන් වහන්සේ අපේ විභාගය පාස් කරලා දෙන්නේ නැහැ. ඒ ඉල්ලීම භාග්‍යතුන් වහන්සේ ළඟ කරන්න ඕනෙත් නැහැ. ප්‍රඥාවන්තයා ඒ ඉල්ලීම කරන්නෙත් නැහැ. හෙට විභාගය තියෙන්න පුළුවන්. අද ගිහිල්ලා බෝධි පූජාවක් කරන එකේ කිසි වරදක් නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාට පින් දීලා ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන එක අපිට ලැබෙන්නේ නැත්තේ. නම් අපි විභාගය පාස් වෙන්නේ නැහැ ඒ පූජාව කළා කියලා. මම ඉගෙනගත්ත ප්‍රමාණයට, මම හදාරපු ප්‍රමාණයට, මම කැපකිරීම කරපු ප්‍රමාණයට මට ප්‍රතිඵලය හම්බ වෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් සරණ ලැබෙන ක්‍රම වෙනම තියෙනවා. හැබැයි ඒ විභාගය පාස් වෙන්න නෙමෙයි. යම් කෙනෙක් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරලා බුදුරජාණන් වහන්සේ ළඟ උතුම් පූජාවකුත් කරලා යම් ප්‍රාර්ථනාවක් කළොත් ඒ දේවල් අපිට සම්පූර්ණ නොවෙන්නේ නෑ. පිහිටක් ආරක්ෂාවක් තියෙනවා. හැබැයි අපි මේ බලාපොරොත්තු වෙන මේ වාගේ ලාමක දේවල් භාග්‍යතුන් වහන්සේට කතා කරන එකේ තේරුමක් නෑ. එහෙමනම් අත්තාහි යත්තනෝ නාතු. තමන්ට ඉන්නේ තමන් විතරයි. පාඩම් කළොත් විභාගය පාස් වෙනවා. මහන්සි වුණොත් සල්ලි මිල මුදල් හම්බ වෙනවා. මහන්සි වුණොත් රැකියාවක් හොයාගන්න පුළුවන්. හැබැයි රැකියාවක් හම්බුණා කියලා නිකන් ගෙදරට මුදල් එන්නේ නෑ. ඒ රැකියාවේ දැඩි කැපකිරීම කරන්න වෙනවා. ඒක රෑද දවල්ද කියලා ભેදයක් නෑ. මෙච්චර දුර යන්න ඕනේද නැද්ද කියලා ભેදයක් නෑ. යන්න තියෙනව නම් යන්න ඕනේ. ලංකාවේ කෙරවලට හරි යන්න තියෙනව නම් යන්න වෙනවා. එහෙම අසීමාන්තික දුක් විඳලා අපි ගොඩ නැගුණ මිසක් වෙන ගොඩ නගාපු කෙනෙක් එහෙම අදෘශ්‍යමාන කෙනෙක් නෑ. තමන්ට පිහිට තමන්මයි. එතකොට ලෝකෝත්තර ජීවිතයේ පැත්තට හැරුණාම ආර්ය මාර්ගය ගැන කල්පනා කෙරුවොත් සෝවාන් බව, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන අති උතුම් ආර්ය මාර්ගය අපිට කවුරුවත් පිළිගන්වලා තියෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ කවදාවත්. ඒ සඳහා මංගාව තියෙන්න ඕනේ අපරිමිත කැපවීමක්. ඒ අති උතුම් තැනට යන්න සංයෝජන ගණනාවක් තියෙනවා ප්‍රහීන කර කර යන්න. ඒ සංයෝජන වෙන කාටවත් ප්‍රහීන කරලා මට දෙන්න බෑ.
මොකද මේ සංයෝජන තියෙන්නේ මගේ ළඟ. ඒක වෙන කෙනෙක් ප්‍රහිණය කළාට හරියන්නේ නැහැ. ලී බඩුවක් ඉල්ලුවොත් හදලා දෙන්න පුළුවන්. වෙන මොනව හරි ඉල්ලුවොත් ඒකත් හදලා දෙන්න පුළුවන්. මොනව හරි අලවලා දෙන්න කිව්වොත් අලවලා දෙන්නත් පුළුවන්. හැබැයි මගේ කෙලෙස් ටික නැති කරලා දෙන්න කිව්වොත් ඒක කරන්න බෑ. ඒක මමමයි. මමම තමයි ඒක කරන්න වෙන්නේ. ආන් ඒක නිසා වීර්‍ය වැඩුවොත් සතර අපා දුකින් නිදහස් වෙන්න තමන්ට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයේ ලැබුවේ තනියම වීර්ය කරලා, අග්‍ර ශ්‍රාවක බෝධිය ලැබුවේ තනියම වීර්ය කරලා, පසේ බුදු බව ලැබුවේ, මහරහත් බව ලැබුවේ තනියම වීර්ය කරලා, අද මේ බණ අහන පින්නතුන් ජීවිතයේ යම් යම් ස්ථානයක ඉන්නවද, ස්තරයක ඉන්නවද, මනාව තිසරණ තුල ඉන්නවද, හැබෑවටම පන්සිල් මත ඉන්නවද, දුස්සීල කියන තැනින් නිදහස් වෙලා ඉන්නවද, මේ සිල් අපිට කවුරුවත් රැකලා දෙන්න බැ. අපිම තමයි මේ පන්සිල් රැක ගන්න ඕනේ. අපිම තමයි ජීමි ගුණ ජීවිතයට එකතු කරන්න ඕනේ. එහෙනම් අත්තාහි අත්තනෝ නාතු, තමන්ට පිහිට තමන්මයි කියන කාරණාව තව ඕන තරම් ඈතට මේ විදිහට කරුණු එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. කෝහිනාතෝ පරෝසියා, වෙන කවුද අපිට පිහිට වෙන්නේ ඉන්නේ? අම්මට පිහිට වෙන්නත් බෑ, තාත්තට පිහිට වෙන්නත් බෑ, යාළුවන්ට පිහිට වෙන්නත් බෑ, ගුරුවරුන්ට පිහිට වෙන්නත් බෑ. අම්මා විසින් උනා පිහිටක්, ඒ මට ජීවිතය දුන්නා. තාත්තගෙන් මට ලැබුණ පිහිටක්, උස් මහත් වෙලා ලොකු මහත් වෙලා හැදිලා වැඩිලා පෝෂණය වෙන්නේ තාත්තා බොහෝ සේ අපි වෙනින් දුක් වින්දා. පාසල් යව්වා, වියදම් කෙරුවා, ඉගැන්නුවා, මේ සියරම කරලා දුන්නා. ලෞකික ජීවිතයේ යම් යුතුකම් සමුදාය අම්මට තාත්තට කරලා දෙන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර ජීවිතයේ වෙනුවෙන් ඒ දෙන්නට දූවිලි මාත්‍රයක්වත් මං වෙනුවෙන් කරන්න බෑ. පුතේ මෙහෙම කරන්න කියලා දෙන්න පුළුවන්. නමුත් මං සතු එක සුළු ක්ලේශයක්වත් නැති කරවන්නේ ඇයිට? ඒ ඇයිට බෑ. ඒක මම්ම කරන්න ඕනේ. ඒක කරගන්න පිහිට වෙන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සේලා කියන්නේ මග පෙන්වන අය විතරයි. ඒ මාර්ගයේ ගිහිල්ලා ඒ කෙලෙස් නැති කරගන්න, අවබෝධය ඇති කරගන්න, මිදෙන මගට යන්න තමන් තමයි කටයුතු කරගන්න ඕනේ. අක්කාතාරෝ තථාගතෝ, තථාගතයන් වහන්සේ මග කියලා දෙනවා විතරයි. අත්තනාහි සුදන්තේන නාතං ලබති දුර්ලභං. මෙතන නාත කියලා කියපින්න තිනේ හිත වැඩ කරන්න, තමාට හිත වැඩ පවත්නා පුද්ගලයා තමම්ම බෙවි. ඊළඟට තවත් සඳහන් කළා, කෝහිනාතෝ පරෝසියා, අන් කවුරුන් පිහිට වෙන්නේද? අත්තනාව සුදන්තේන, හොඳට දැමුණු තමා විසින්මයි. තමන්ට පිහිටක් තියෙන්නේ මනාව දමණය වෙච්ච තමන්ගෙන්මයි. මේ දමණය වීමත් ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම හරි වටිනවා. නොදැමුණු සිත අකුසලයටම දුවනවා, දැමුණු සිත කුසලයටම ගමන් කරනවා. ආන් ඒක නිසා දැමුණු පුද්ගලයා හරි වටිනවා. හැබැයි එතන දමණය කරනවා කියලා කියහම මොනව දමණය කරන්නද? සිත දමණය කරන්න ඕනේ, කය දමණය කරන්න ඕනේ, වචනේ දමණය කරන්න ඕනේ. එතකොට කය දමණය කරන්න අපි පාවිච්චි කරන උපාය මොකද්ද? නැත්නම් අවිය මොකද්ද? කය දමණය කරන්න පුළුවන් වෙන්නේ සීලෙන්. වචනය දමණය කරගන්න ඒ සීලෙම පුළුවන්. අපි මනාව සිල් සමාදන් වෙලා කයින් වචනයෙන් කරන වැරදි දෙකම පාලනය කරනවා. එම යමෙක් ගාව සිල් ගුණ නැත්තම්
තාම කය දමණය කරලා නැහැ කියලා තමයි කියන්නේ. සිල් නැත්තම් කය දමණය වෙලා නැහැ, කය දමණය වෙලා නැත්තම් සිල් නැහැ. සිල් නැත්තම් කියන්නේ දුස්සීලයි කියලා, කය දමණය වෙලා නැත්තම් ඒ කියන්නේ දුස්සීලයි කියලා. එහෙනම් තමන් දුස්සීලද කියන කාරණාව අපව හිතන්න ඕනේ. හැබැයි කය දමණය කළාට වැඩක් නැහැ, හිත දමණය කරගන්න බැරි නේ. හිත දමණය කරන එක හරි වටිනවා. හිත දමණය කරන්න සීලෙන් පුළුවන්කමක් නැහැ. හිත දමණය කරන්න පුළුවන් වෙන්නේ භාවනාවකින්මයි. අන්න ඒකින්ද තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුපූර්ව ප්‍රතිපදාව හැදුවේ, දාන සීල භාවනා කියලා. දන් දීමෙන් අත්හැරීම ප්‍රගුණ කරලා, සීලයෙන් දමණය සිසිල් බව ප්‍රගුණ කරලා, අන්තිමට භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනංවන එක මේ සසර මගේ කෙරවල හොයාගෙන යෑමේ නියම මඟ නිසා භාග්‍යතුන් වහන්සේ මේ අනුපූර්ව ප්‍රතිපදාව මේ විදිහට දක්වලා තියෙනවා. එහෙමනම් සුදන්තේන මනාව දැමුණු බව, කය වචනයේ සිත මේ හැම අවස්ථාවකම හැම ඉන්ද්‍රියක්ම දමනය කරගත්ත එක වටිනවා. වචනේ පාලනය කරගත්තාම කොයිතරම් ශ්‍රේෂ්ඨද. මෙතෙන්ට කිය යුතු වචනේ මොකද්ද? මෙතෙන්ට යෙදිය යුතු වචනේ මොකද්ද? මෙතන මම කතා කළ යුතුද නොකළ යුතුද? මේ ආදි දේවල් තීරණය කරන්න මනා ප්‍රඥාවකුත් තියෙනවා. සමහර තැනක කියන එක වචනය ජීවිතයේ ලොකු සංදිස්ථානයක් බවට පත් වෙනවා. එක්ක හොඳට නැත්නම් නරකට. ආන් ඒක නිසා වචන පරිහරණය හැම වෙලාවෙම ඉතාමත්ම සිහි කල්පනාවෙන් යුක්තව කරන එක හරි වටිනවා. නාතං ලබති දුර්ලභං. යමෙක් මනාව දමණය වුණොත් ඉතාම දුර්ලභව ලබන්නා වූ පිහිට ලබනවා. මොකද්ද මෙතන දුර්ලභව ලබන්නා වූ පිහිට කියලා කියන්නේ? යමෙක් පිළිවෙත් සරුව කුසල් දහම් කළේ නම් ලබන්නට නොහැකි වූ, ලබන්නට දුෂ්කර වූ පිහිට ඔහු ලබා ගන්නවාමයි. ලබන්නට අපහසු, ලබන්නට නොහැකි පිහිට මොකක්ද? සදාකාලිකවම මේ සංසාර හිරගෙදරින් එළියට යන එක. ඒක තමයි ලබන්න තියෙන උතුම්ම පිහිට. අන්නේ උතුම් පිහිට ලබන්න අපිට මේ ජීවිතයෙන්ම පුළුවන් වෙයිද? ඒ කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ. ඒක එහෙනම් කොහොම වෙනවද? මේ උප්පත්තිය තීරණය වෙනකොට අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක කියලා කාරණා තුනක් පැහැදිලි කරනවා. මොකක්ද මේ අහේතුක කියලා කියන්නේ? ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, කතා කරන්න බෑ, ඇවිද ගන්න බෑ. මේ දේවල් වලට කියන්නේ අහේතුක උපත. එතකොට ද්විහේතුක උපතක් කියලා කියන්නේ මේ පින්කම් කරනකොට ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මේ තුනම අත්හැරලා පින්කම් කරන එක වටිනවා කියලා අපි හැම වෙලාවෙම දේශනාවල් වල අහනවා. එතකොට ද්විහේතුක උපතක් ලැබෙන්නේ ලෝභය නැති කරලා දන් දෙනවා. හරි කැමති දන් දෙන්නේ. ලෝභයක් නෑ, ද්වේෂයකුත් නෑ, මෛත්‍රී සිතක් තියෙනවා. හැබැයි ප්‍රඥාව නෑ, ලෝභකම නෑ, ද්වේෂය නෑ, ප්‍රඥාවත් නෑ. නමුත් ලෝභ නොවි, ද්වේෂ නොවි ප්‍රඥා සම්පන්නෝ දන් දෙන එකයි වටින්නේ. ආන්ගේ ප්‍රඥාව නැතුව දන් දුන්නහම ඊළඟ ජීවිතවල මෙන්න මේ ද්විහේතුක උපතකට පාර හැදෙනවා. හැබැයි ද්විහේතුක උපතක් ලැබපු කෙනෙකුට නමුත් මේ ජීවිතෙන් සුගතියට යන ක්‍රමයක්
අපේ බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමයේ සඳහන් වෙන්නේ සෝතානුදත කියන සූත්‍ර දේශනාවේ. කොහොමද ඒක සම්පූර්ණ කරගන්නේ? මනාව ධර්ම ශ්‍රවණය කිරීම තුලින්. ඒක පිනතුනි වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. එතකොට ත්‍රි හේතුක උපතක් ලැබෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන තුනම යටපත් කරලා මනාව සකසලා පිළියෙල කරලා පිළිගැන්වීම කරලා දන් පෙන් දුන්නා. ආන් එතකොට ත්‍රි හේතුක උපතක්. මේ ජීවිතෙන් නමුත් මාර්ගඵල ලබන්න සුදුසුයි. මාර්ගඵල ලබන්න පුළුවන්. අවශ්‍ය නම් ත්‍රි හේතුක උපතක් තියෙනකොට අහේතුක උපතක් ලැබෙන්නත් පුළුවන්, ද්වේහේතුක උපතක් ලැබෙන්නත් පුළුවන්, ත්‍රිහේතුක උපතක් ලැබෙන්නත් පුළුවන්. ඒ කුසල කර්මයෙන් හින්දා ඒක කැමති විදිහකට ලැබෙන්න පුළුවන්. එහෙනම් ත්‍රිහේතුක උපතක් තියෙනවා නම් මේ ජීවිතේ තමන් කැමති නම් මගඵල ලැබ හැකි. ද්වේහේතුක උපතක් තිබුණා නම් ඒක මේ ජීවිතේ වෙන්නේ නැහැ. හැබැයි අහේතුක නම් ඒක කොහොමවත්ම වෙන්නේ නැහැ. ත්‍රිහේතුක උපතක් තිබුණ කියලා මම සඳහන් කළා. තමන් කැමතිනම් විතරයි මාර්ගඵලයක් මේ ජීවිතේ ලැබෙන්නේ. කැමති නැත්නම් ඒත් ලැබෙන්නේ නැහැ. අනික ත්‍රිහේතුක උපතක් තිබුණ ඵලියට ලැබෙන්නේත් නැහැ. ඒක හඳුනගෙන මුදුන්පත් කරගන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. දැන් මහා බෝසතාණන් වහන්සේලා ආත්ම කී කෝටියක් ත්‍රිහේතුක උපදිනවද? අසූ මහා ශ්‍රාවකයන් වෙන්න පාරමිතා පුරන උත්තමයෝ ආත්ම කී කෝටියක් ත්‍රිහේතුක වෙන්න පාර හදාගෙන තියෙනවද? නමුත් ඔය අතරතුර කවදාවත් ඒ බෝධිය මුදුන්පත් නොකරගෙන මගින් පිරිනුවම් පෑවේ නැහැ. ඇයි? වෙනත් ඉලක්කයක් මුදුන්පත් කරගන්නයි මේ යන්නේ. ඒ නිසා ත්‍රිහේතුක වුණාට කමක් නැහැ. මේ ජීවිතෙන් හැමෝම ත්‍රිහේතුක වුණොත් අනිවාර්යයෙන්ම මාර්ගඵල ලබනවා කියලා නීතියක් එහෙම ප්‍රකාශයක් නැහැ. එතකොට සමහර වෙලාවට අපි ආයේ කතා කරනවා සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා. සියලු පුතුජනියෝ උම්මත්තකයි. එහෙම දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ නැහැ. ඒ සියලු පුතුජනියෝ උම්මත්තක වෙනවා නම් ඔතන ඉන්නවා බෝසතාණන් වහන්සේලා. අසූ මහා ශ්‍රාවකයෝ වෙන්න පාරමිතා පුරන උත්තමයන්. උන්වහන්සේලා උම්මත්තක වෙන්න බෑ. එහෙම එකක් මේ ශාසනයේ නැහැ. උම්මත්තකයි ඉන්නවා. නමුත් සබ්බේ පුතුජනා නෙමෙයි. සියලු පුතුජනියෝ උම්මත්තකයි කියලා කිව්වොත් අර විදිහට ඒක වැරදි වෙනවා. එහෙමනම් මේ ලබන්නට දුර්ලභම කාර්යය කියලා සඳහන් කළේ මහරහත් භාවය. පින්නතනි මේ රහත් බව කියලා කියන මේ උතුම් තනතුරට උතුම් තැනට අපිට ආපහු කියන්න පුළුවන් නිවන කියලා. රහත් භවෙහිවත් නිවන. රහත් වුණා කීවේ නිවන් දැක්ක කියන එක. මේ ලෝකේ තව ආගම් ගොඩක් තියෙනවා. ඒ හැම ආගමකම අන්තිමට කෙරවලියේ තියෙන අග්‍රඵලයක් තියෙනවා. ස්වර්ගස්ත වෙනවා හරි, දෙවියන් හා එකතු වෙනවා හරි, මේ මොකක් හරි ඵලයක් තියෙනවා. ඒ ඔක්කොම ලැබෙන්නේ කොයි කාලෙද? ඒ සේරම ලැබෙන්නේ මරණයෙන් පස්සේ. එතකොට බුද්ධාගමේ කතා කරන මේ නිවන හම්බෙන්නේ මරණයෙන් පස්සේද? නෑ. මේ නිවන හම්බෙන්නේ මැරෙන්න කලින්. මැරෙන්න කලින් ශාසනයේ අග්‍රඵලය දකින යම් ශාසනයක් ලෝකේ තියෙනවා නම් ඒ බුදුදහමයි. මැරෙන්න කලින් උතුම් ඵලය සාක්ෂාත් කරන මඟ දේශනා කරපු ශාස්ත්‍රවරයෙක් ලෝකේ ඉන්නවා නම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. එහෙමනම් ඒ නිවන අපි ජීවිතයේ පවතින කාලෙම අත්දකලයි අපි සමුගන්නේ. ඒ නිවන මොනතරම් සැපද? ඒ නිවන මොනතරම් සුවද? අපේ බුදුරජාණන් වහන්සේ මාගන්දිය බමුණට සඳහන් කළේ
ගිහි ගෙදර තිබ්බ සැප ලෙඩක් වගේ දැනුණා කීවා ප්‍රථම ධ්‍යාන සෝය ලැබුණා අපිට තිබ්බ සැප වගේ සැප නෙමෙයිනේ තිබ්බ හැබැයි දෙවන ධ්‍යානය ලැබුණාම පළවෙනි ධ්‍යානයේ ලෙඩක් වගේ දැනුණා කියලායි දේශනා කළේ පස්වෙනි ධ්‍යානයට ගියහම හතරවෙනි ධ්‍යානයේ ලෙඩක් වගේ අටවෙනි ධ්‍යානයට ගියහම හත්වෙනි ධ්‍යානයේ ලෙඩක් වගේ පළවෙනි ධ්‍යානයේ දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් නම් අට ගැන අපිට කතා කරන්න තේරෙන්නේ නැහැ. නමුත් අපි මේ කතා කරන නිවන තියෙන්නේ ඔන්න ඔය අටවෙනි ධ්‍යාන මට්ටමට වඩා උඩින්. අටවෙනි ධ්‍යානයට වඩා උඩින් තමයි නිවන තියෙන්නේ. එහෙමනම් මේ මහරහතන් වහන්සේලා භුක්ති විඳින ජීවිත සුවය මොන තරම්ද කියන කාරණාව අපිට වැටහෙන්නේ වැටෙන්නේ නැහැ කොහොමවත්. අවශ්‍ය නම් එතෙන්ට යන්න වීරිය වඩන්නයි තියෙන්නේ. ඒ වීරියට කියවේ ආතාපි වීරිය කියලා. කෙලස් තවන වීරිය. හැබැයි වීරිය වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒත් ඒ උතුම් මඟ සාක්ෂාත් කරන්න බැරුව යනවා. වීරියයි සමාධියයි සම කරන්න ඕනේ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම කරන්න ඕනේ. සමහර උතුමන්ගේ වීරිය වැඩි වුණා. ආන්ගේ හින්දා සඳහන් කළා වීරිය අඩු කරන්න කියලා. කාටද? සෝන ස්වාමීන් වහන්සේගේ වීරිය වැඩි වුණා. පාද පුපුරලා ලේ ගලනකන් සක්මන් කළානේ. ඊට අමතරව තවත් එහෙම වීර්ය වැඩි වෙච්ච ස්වාමීන් වහන්සේලා හිටියා. මහා සීව ස්වාමීන් වහන්සේත් එහෙමයි. ආන් එහෙම උත්තමයන්ට භාග්‍යතුන් වහන්සේ වීර්ය අඩු කරන්න දේශනා කළා. හැබැයි මේ අපි ගාව නම් එහෙම බලහම අඩු කරන්න වීර්යයක් ඇත්තෙම නෑ. අපිට තව එකතු කරන්න තියෙනවා අසීමාන්තික ප්‍රමාණය. මහා සීව ස්වාමීන් වහන්සේට වීර්ය වැඩි කියලා කිව්වේ අවුරුදු 30ක් විතර. පාද දෙකවත් හොදන්නේ නැතුව සක්මන් කරපු සක්මන් කිල්ල. ආන් එතකොටයි වීර්ය වැඩි කිව්වේ. සෝනයන් වහන්සේගේ යටිපතුල් පෙල්ල ලේ ගලනවා. යටිපතුල් බිම තියලා ඇවිදින්න බැරි කොට දනිස් දෙකෙන් යනවා. සක්මනේ. එහෙම වීර්යයක් වැඩි කිව්වා මිසක් එවන් වීර්යවන්තයෝ ළඟ අපි මොනතරම් දුර්වලද කියන තැනටයි යන්න ඕනේ. එහෙනම් මේ ඉන්න ප්‍රමාණය ඇතිද කියලා හිතන්න ඕනේ. පෙර අකුසල් ඕනතරම්. මේ ජීවිතේ අද ඔහොම ඉන්නවා. අපි බොහොම ලස්සනට සුදු වැඳලා ඇවිල්ලා පිළිවෙලට වාඩි වෙලා බණ අහනවා. මේ ජීවිතේ ඒ තරම් ලොකු පව් කරලා නැති බවත් ඇත්ත. කවුද දන්නේ පෙර භවවල මොනවා කරලා තියෙනවද කියලා. හැබැයි තාම ඒව විපාක දීලා නැහැ. ආන් ඒ හින්දා විපාක දෙන්න බැරිකමකුත් නැහැ. ඌටත් සූදානම් වෙන්න වෙනවා. අන්න ඒ හින්දා වැඩියෙන් කුසල් කරලා තමන්ගේ පිහිට තමන් මනාව හදාගන්න ඕනේ. පෙර අකුසල කර්මයක් ඇවිල්ලා හදිසියේ ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. හදිසියේ කොන්දපණ නැති වෙන්න පුළුවන්. දැන් පින්කම් කරන්න යන්නද? දන් දෙන්න යන්නද? වඳින්න යන්නද? මේ වගේ ඉඳගෙන බණ අහන්නද? ආන් එහෙම වුණොත් හදිසියේ හිත හිතා සතුටු වෙන්න කරගත්ත යම් පින්කම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතකොට හිතලා සතුටු වෙන්න පුළුවන්. මට පුළුවන් කාලේ මම මෙහෙම කරගත්තා. අන්න ඒ හින්දා පින නොකර නිකන් ගෙවන කාලයක් මේ ජීවිතේ කොහෙවත් තිබිල බෑ. අනිත් එක තමයි පින්නතුනි පෙරපින් කරලා අපි මෙහෙම ඉන්නවා මිස මේ ජීවිතේ කරපු පින් හින්දා නෙමෙයි ඔහොම ඉන්නේ. එහෙනම් මේ ජීවිතේ ගොඩක් පින් කළාද කියලා හිතන්න ඕනේ. තාම මේ ජීවිතේ එච්චර පින් කරලා නැහැ. මේ ළඟදි පටන් අරන් තියෙන්නේ. ඉස්කෝලේ යන කාලේ පින් කළේ නැහැ. ඉස්කෝලේ යන කාලේ සිල් ගත්තේ නැහැ. ඉස්කෝලේ යන කාලේ බුද්ධ පූජාව කළේ නැහැ.
මේ දේවල් එකක්වත් ඉස්කෝලේ ගිය කාලේ කළේ නැහැ. විවාහ වෙච්ච කාලේ ওই දේවල් කළෙත් නැහැ. ඒ කාලේ ගෙවල් හදාගත්තා. ඉන්න තැන් තහවුරු කරගත්තා. මේ වගේ කටයුතු වල යෙදුණා. යම් ස්ථාවරයකට ඇවිල්ලා යමක් කරන්න පුළුවන් වෙලා මේ ළඟදී ඉඳලා තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙමනම් දැන් හැම වෙලාවෙම හිතන්න ඕනේ මේ කරගෙන තියෙන ප්‍රමාණය ඇද්ද? මදිම කියලා තමයි හැඟෙන්න ඕනේ. ආන් ඒ නිසා මේ වෙලාවේ ඉතාමත්ම යහුසුදු වෙන්න ඕනේ. කම්මැලිකම ඒ වෙනුවෙන් හොඳට මහක දාන්න ඕනේ. නීවරණයන්ට දැඩිසේ පහර දෙන්න ඕනේ. මට ලැබුණේ ආත්ම කෝටි ප්‍රකෝටි ගානකින් ලැබෙන්නේ නැති අවස්ථාවක්. හැබැවින්ම එහෙම අවස්ථාවක්. අය කවදා හම්බෙයිද දන්නේ. ඒ හින්දා නිකරුණේ නිදි කරවලා තියෙන කාලය නෙමෙයි නිසා වහ වහ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන හොයන අය බොහොම සතුටින් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙන් මම සුගතියට යනවා කියන සිතුවිල්ලකින් සමුගන්න පුළුවන්. මේ ජීවිතෙන් සමුගන්න පුළුවන්. එතෙන්ට එන්න තමයි මේ දුර්ලභ මනුස්ස ජීවිතය මෙතෙන්ට ගත්තේ. පෙර පින් ඕන තරම් වියද. සීමාවක් නැති තරම් වියද. හැබැයි ආය හම්බ කරලා ඊට වඩා ගොඩනගන්න ඕනේ. අපි එක අවස්ථාවක කතා කළා මනාව යමෙක් සීලයෙන් සම්පූර්ණ නම් ඒ කීවේ ව්‍යක්ත නම් මේ ශාසනේ නිවන් මඟ පිළිබඳව හොඳ දක්ෂකමක් තියෙනවා නම් ඒ කියන්නේ සීලය සම්පූර්ණයි දානීය පූර්ණේ වෙමින් තියෙනවා. හැබැයි එහෙම එනකොට මානෙය තියෙනවා. අපි සිල්වත්, අපි දන් දීලා තියෙනවා, අපි මේ විදිහට දන් දෙනවා, අපි මෙච්චරක් භාවනා කරන අය, අනික් අය පහත්, නිකම්ම එන්නේ මානය. ඒක බුද්ධ ආගම නෙමෙයි. අන්න ඒ නිසා ඒ මානය ගොඩ නොනැගෙන්න විනීත කියලා කාරණාවක් දේශනා කළා. ඉක්මිලා තියෙන්න ඕනේ, ව්‍යක්ත වෙන්න ඕනේ, විනීත වෙන්න ඕනේ. ඕ මායයට හිසරදයක් වෙච්ච මිනිහෙක් ව්‍යක්තයි විනීතයි බහුශ්‍රත වුණාම මායයට හොඳටම හිසරදි. එයි මේ මිනිස්සයා බහුශ්‍රතයි කියලා කියන ධර්මයේ පිළිබඳව ගැඹුරටම දන්නවා, පරතරටම දන්නවා. සීයක් ඇවිල්ලා ප්‍රශ්න ඇහුවත් බය නැහැ. ඕන කෙනෙකුට උත්තර දුන්නේ හැකි. මේ වාගේ මිනිස්සු ලෝකේ ජීවත් වෙනකොට මාර්යාගේ මල්ලේ ඉන්න මිනිස්සු හුඟක් එළියට ගන්නවා. හැබැයි ඒ මිනිස්සු මැරුවොත් ජනාපු කුසලයයි දැන් රැස් කරලා තියෙන කුසලයයි එක මහා ප්‍රබල කුසලයකයි ඉන්නේ. දැන් මැරුවොත් උපදින්නේ මේ ඉන්න තැනට වඩා ඉහළ තැනකයි. එහෙම වුණොත් මේ කරන වැඩේ මීටත් වඩා හොඳට කරනවා. ඒ හින්දා මෙහෙ තියලත් බෑ, මෙහෙ මරලත් බෑ. හැබැයි ඔහු දැන් මැරුවොත් උපදින්නේ ඉහළ තැනක. ගෙනාවට වඩා හුඟක් රැස් කරලා තියෙන්නේ. අපිත් කල්පනා කරන්න ඕනේ මෙහෙ එනකොට නම් ලොකු කුසලයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක වියදම්. මේ මෙහෙ ඉඳගෙන මේ කණ්ඩ බොණ්ඩ හොයන්න විතරක් නෙමෙයි වියදම්. ඔය ජීවිතේ ගන්න වියදම්, ඇස් දෙකට වියදම්, කන් දෙකට වියදම්, පංච ඉන්ද්‍රියටම වියදම්. දැන් මේ ජීවත් වෙන්න ඉගෙන ගන්න ඒවට සෑහෙන්න වියදම්. සල්ලි මිලම් දැල්ලි මේ කතා කරන්නේ කුසල් වියදම් වෙච්චගෙන. එතකොට එහෙනම් දැන් ඒ ඉතුරු ටිකට මේ ජීවිතේ මට දෙන්න වියදම් කරපු ටිකත් එක්ක හම්බ කරලා එකතු කරලාද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අය ජීවිතේ ලැබෙන එක සැකසහිතයි. ආන් එහෙම නිසා වැඩි වැඩියෙන් කුසල් කරලා ජීවිතේ පෝෂණය කරලා මරුණත් සුගතියක කියන හැඟීම ඇති වෙනඳ මරණ මංචකේ බය නැතුව ඒ හැඟීමේ මරණයට යන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න අපි සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.